My dear children and friends, warmly welcome you for my YouTube channel. හොඳයි අද පාඩමෙන් අපි ඔයාලට spoken වගේම writing සඳහාත් වැදගත් වන pronouns පාඩම පිළිබඳව යම් අවබෝධයක් රැගෙන ඉන්න සූදානම් වෙනවා. Pronouns ගැන සර්වනාම. මෙම සර්වනාම් පාඩම කොටස් කීපයකට අපි ඔයාලට කියනවා kinds of pronouns සර්වනාම් වර්ග සර්වනාම වර්ග කිහිපයකටම බෙදෙන අතර අපි අද එම කොටස් අතරින් ඔයාලා තෝරා ගන්නවා reflexive pronouns කියන මෙන්න මෙම කොටස reflexive pronouns ඒ වගේම ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් අපට reflective pronouns ඒ සඳහා භාවිතා කරනවා So, karma vachak sarvanama ehemath naththam pratika sarvanama kiyana singala adahas. Pronouns oda adalawa api pronouns paadame reflexive pronouns varga thunakata mehema beda gannawa. E anuwa balanna first person nouns oba ahala thiyenne puluwani first person nouns uttama purusha nama pada. Uttama purusha nama pada walata I kiyana pronoun ekata adalawa මෙහි දැන් භාවිතා කරන myself කියන අර්ථය myself කියන වචනේ මමම කියන අර්ථය සඳහා භාවිතා කරනවා ඒ වගේම we එකෙන් අපි හදා ගන්නා මේ සඳහා ourselves අපිම second person nouns මධ්‍යම පුරුෂ නාම පද මධ්‍යම පුරුෂ නාම පද සඳහා හිතනවා you ඔයාලා ඒ අනුව yourself ඔයාම ඔබම කියන අර්ථය ඒ වගේම you ඔයාලා කියලා ගත්තොත් එයින් මේ සඳහා සකස් වෙනවා yourselves ඔයාලාම ඔබලාම කියන අර්ථය ඒ වගේම third person nouns ප්‍රථම පුරුෂ නාම පද He එකට අදාළව දැන් ඔබට ලැබෙනවා himself ඔහුම she එකට අදාළව දැන් ලැබෙනවා herself ඇයම දෙයකට අදාළව දැන් ලැබෙනවා themselves ඔවුන්ම it එකට අදාළව ලැබෙනවා itself ඌම ඒකම හොඳයි එහෙමනම් ඔබ ඉගෙන ගන්නවා first person nouns second person nouns third person nouns වලට අනුව reflexive pronouns වලට බිම වර්ග කීපය බෙදියන ආකාරය එහෙමනම් අපි දැන් එම reflexive pronouns භාවිතා කරලා spoken writing සඳහා වාක්‍ය කීපයක් අපි මෙහිදී ඔබට වාක්‍ය රටා 25ක් රැගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා එම වාක්‍ය රටා 25 ඔබ හොඳට අධ්‍යයනය කරන්න හොඳට කියවන්න නැවත පාඩම් කරන්න නැවත ලියා ගන්න ලියාගෙන හොඳට ප්‍රැක්ටිස් කරලා මෙම රටාවට අනුව ඒක අපි සිංහලෙන් හිතන්නකෝ අපි එදිනෙදා වාක්‍ය හදද්දී මමම ඇයම ඔයාම ඔහුම ඔවුන්ම වගේ අදහස් ඕන තරම් කතා කරනවා එවැනි අදහස් ඉංග්‍රීසි වලින් කතා කරන ආකාරය අපි ඉගෙන ගන්නවා මෙහිදී ඔබ මතක තබා ගන්නට ඕනේ ඕනෑම ටෙන්ස් එකකට අදාළව ඕනෑම ටෙන්ස් එකක් අපි දන්න ඉංග්‍රීසි භාෂාවේ ඇක්ටිව් වොයිස් ටෙන්සස් 12ක් භාවිත කරන්න පුළුවන් පැසිව් වොයිස් සඳහා ටෙන්සස් රටා 8ක් භාවිත කරනවා එමු ඕනෑම ටෙන්ස් එකකට අදාළවත් මෙම රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් භාවිත කළ හැකි බව හොඳින් මතක තබා ගන්නට ඕනේ හොඳයි අපි එහෙමද දැන් යමු ප්‍රායෝගිකව වාක්‍ය දෙකක් හදන්න අපි ඔබට රැගෙන එනවා පළමු වාක්‍ය ලෙස ෆස්ට් 1 බලන්න මගේ නිවස මමම පිරිසුදු කර ගන්නවා මගේ නිවස මමම පිරිසුදු කරගන්නවා දැන් ඔයාලා මේ වගේ අදහස් ඕන තරම් කතා කරලා ඉති සිංහලින් ඒක අද ඉගෙන ගන්න ඔයා ඉංග්‍රීසියෙන් කතා කරන ආකාරය ඊට පස්සෙ ඔබ ඒවා ඉංග්‍රීසි වලින් ඔබේ නෑදෑයින් සමග අම්මා තාත්තා සමග සහෝදර සහෝදරියන් සමග යහළුවෝ සමග ඔෆිස් එකේ වැඩ කරන අය සමග පාසලේ යාළුවෝ සමග කතා කරන්නට ඉගෙන ගන්න හොඳයි බලමු අපි දැන් එම වාක්‍ය මගේ නිවස මමම පිරිසුදු කරගන්නවා ඉංග්‍රීසියෙන් කියන ආකාරය වන් මම I පිරිසුදු කරගන්නවා clean නිවස the house මමම අපි ඉගෙන ගත්ත myself ඒ අනුව I clean the house myself
I cleaned the house myself. Magi nimasa mama pirisudu karagannawa. Mama obata singala vakyat kipa watawakma kiyuwa e wageema english vakyat kipa watakma kiyawana nisa hondin addine karanna. Right, now second sentence. Magi weda mama karagannawa. Balanna magi weda mama karagannawa. Magi weda mama karagannawa. I do the work by myself. I do the work by myself. Ehidi oba dakinawa me palamu wakye menna mema sthane nathi wachanayak mama deweni wakye sandaha ekutu karala tibenawa by. Me by kiyanne preposition ekak. Ema word ekak ekutu kirimen mema ratawedi ema wakye tawa durudath lassana karaganna puluwan. Wakye lassana karaganna puluwan e anuwa balanna I do the work by myself. I do the work by myself. Mage weda mamama karagannawa. Right now, third one children. Thungani wakye balanna. Mage endum mamama medagannawa. Mage endum mamama medagannawa. E anuwa I iron. Iron madinawane the clothes by myself. Mama ehedi my kena word ekak metana bawitha kala. Ehemath api wakye godna ganna puluwan. I iron my clothes by myself. I iron the clothes by myself. I iron my clothes by myself. Right, now fourth one. Magi teerana mamama wenas karaganimin sitnawa. Ehedai pouch karanawa wenas karaganimin sitnawa kiyana arthaya sandaha present continuous tense ekak. Wenas karaganimin sitnawa present continuous tense e anu balannako. I am changing wenas karaganimin sitnawa. The decisions teerana by myself. I am changing the decisions by myself. I am changing the decisions by myself. Mage teerana mamama wenas karaganimin sitnawa. Number 5. Api nivasa apima godanaga gatta. Simple past tense vakya. Api nivasa apima godanaga gatta. We api built godanaga gatta. Nivasa the house by apima ourselves. E anuwa. We built the house by ourselves. We built the house by ourselves. We built the house by ourselves. Ape nivasa apima godanaga gatta. Right. Now number 6. Hodai puri dan balanna. Vakya anka 6. Apivama therum gatta. Edineda evani adahas evani vakya rata evani sankalpa api thula tiyennata ona neda? Apivama therum gatta. Apivama therum gatta. Balanna vakya diha english vakya desa we understood we api understood theorum gatta avabodha karagatta by ourselves ourselves pronounce karannat nivaridwa pronounce karannat ubigana gannat one ourselves ourselves we understood by ourselves we understood by ourselves apivama therum gatta right now number 7 oyage bike ekak oyama hada gannawa neda oyage bike ekak oyama hada gannawa neda pera tibunu wakye walata wada mema wakye wenas kotasak oba dakinawa neda 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 ekatai bawitha karana wenama sankalpayak thibuna english bhashave tag questions aadharaka prashna api danata balamu ema wakye english in kina aakaraya balanna you oya repaya aluth wadiya karagannawa hada gannawa The bike kicker. Oyama yourself. Ape egutu karanawa neda kiyana arthayata spoken sandaha no kiyana tag ekak e anuwa you repair the bike yourself no you repair the bike yourself no you repair the bike yourself no you plural ensa repair kiyana eka plural verb ekak se bawitha karala thibenawa spoken sandaha api no kiyana tag ekak neda kiyana arthaya sandaha bawitha karanawa මම මෙතන නේදිකින අර්ථය සඳහා grammar tag එක නේදිකින අර්ථය සඳහා භාවිත කරන grammar tag එක භාවිත කරනවා මෙම වාක්‍යයේ plural නිසා එහි සංගවි තිබෙන repair එකේ සංගවි තිබෙන do කියන verb එක අපි එලියට අරගෙන වාක්‍ය positive නිසා tag එක negative සේ භාවිත කරන රටාවක් ඔබ අහලා තියෙනට පුළුවනි ඒ ගැන කලබල වෙන්න තිබා tag questions ඔබ අහලා නැත්නම් අපි ඉදිරි පාඩමකින් ඔබව Equations pilibandawa danuwat karannata balaapurthwen sitnawa api danata you repair the bike yourself don't you
You repair the bike yourself, don't you? This is Bhavita Karana Puluva. Spoken Sandha no kin tag gikat. Grammar Sandha don't you kin tag gikat Bhavita Karana Namutak Matakitia Ganatone. Loki Samvatavani mean me grammar tag gik Baba. Ubi Kisya Vibhagik Lien on a Managati. Ehidi Bhavita Kalituani. Grammar tag gik Pamanak Baba Matakitaba Ganatone. Spoken Sandha Hobata no kin tag gik Onamistanik Bhavita Kala Heki. Right now, number 8. Olagi prasna oyalama visinda gatta neida? Olagi prasna oyalama visinda gatta neida? Ekak simple past tense ekak thiyana ban visinda gatta. Neida? E sandahath mama neida kinna arthaya ekathu karala thibenawa. Ban English wakya oya you visinda gatta solve. Prasna the problems by yourselves. You solve the problems by yourselves. No. You solve the problems by yourself, no. You solve the problems by yourself, no. You solve the problems by yourselves, no. No, kinavatin api, neither can artis and I could karna. Eva came a me market in a simple past tense akin. In a past verb, big to sangi vilati binama, deep kinna, arte, deep kinna, main verb, akap ek elite gana mehidian, didn't you clappy. Grammar tagik bhavita karana api sanda pasuwa paadimak obata raginan bala puruthu wen api yamu. Let's go to number 9 now. Samanyen ohuge endum ohuma soda gannawa. Samanyen ohuge endum ohuma soda gannawa. Balana e wakye english unik kena karya he samanyen supurudu paridi dinapata api hidi bhavita karanawa. Usually he singular nisa. He singular is a washkin verb beke agata is actually navasan one nisa es ekutu wenawa andum the clones by ohuma kiyaddi himself e anuwa sampurna wakye kiwanna he usually washes the clothes by himself he usually washes the clothes by himself he usually washes the clothes by himself right now number 10 ohuge wahane ohuma service karagatta Never the past tense vakya ko but labinum. Ugi vahane, ohuma service karagatta. Ugi vahane, ohuma service karagatta. Balana, he, ohu, service past tense nisa, the vehicle vahane by himself. He serviced the vehicle by himself. He serviced the vehicle by himself. He serviced the vehicle by himself. By himself, respouch kala. Right, now, number 11. Uhugi givatta, ohuma salusum karaganatinava. Uhugi givatta, ohuma salusum karaganatinava. Karaganatina tuum would matakuna tenseka. Present perfect tense. Vartaman purna kale. Ekanetuta. Isanda galapanisi. Has have samaga. Past participle verb beka. Atiyata krudanta kriyapade bhavita kala yutui. He singular nisa, ohugi. He singular nisa, ohukiyaddi. He bhavita kala. Oh, singular nisa, he singular nisa has some good design kena past participle verb yoda ganava give up the garden ohuma himself mama e sandaha by yoda gatte ne obata kemathi nam mema ratave seeluma vakya sandaha mema sthaneta by ekutu karannat puluwan by nathiwa adahas katha karannat puluwan ema adahas rata dekama Niveridi Baba, Matka Tabagana, by Ekutukirimi, the Vakya, Arthavat, Lassana, Vakya, Bot Papinum. Balana, he has designed the garden himself. He has designed the garden himself. He has designed the garden himself. Uge give up the Uhuma Salsum Kareganatinova. Right, now number 12. Dumpane Natara Karanata, Uhuma Tir Nekala. Dumpane Natara Karanata. Ohuma Tirnekala. He Ohu Tirnekala decided Natarakarna Atharinova give up. Etnaplamai to give up lesser pouchkana infinitu. Atharnata pouchkana give up kin a phrasal verb. A phrasal verb. A pasu ignagam phrasal verbs gana. Dumpane smoking eanua mam nevata bayakarna by samaga himself. Sampunavaki kivana. He decided to give up smoking by himself. He decided to give up smoking by himself. He decided to give up smoking by himself. Now, number 13.
ඔහුගේ ව්‍යාපාරය ඔහුම දියුණු කර ගනිමින් සිටිනවා. ඔහුගේ ව්‍යාපාරය ඔහුම දියුණු කර ගනිමින් සිටිනවා. බලන්න ඉංග්‍රීසි වාක්‍ය ගොඩනගන ආකාරය. He is developing. He is developing the business by himself. He is developing. එතකොට අපි එක continuous present continuous වාක්‍යයක් නිසා භාවිත කරනවා. He singular නිසා is භාවිත කරනවා. දියුණු කරමින් කියන අදහස සඳහා developing ව්‍යාපාරය the business by himself. He is developing the business by himself. He is developing the business by himself. He is developing the business by himself. Right. Now, next one. Age andum aim masagano. Age andum aim masagana. Ban is that balta karnava minmia karivakirata. Age andum aim masagano. She sews the dresses by herself. Age andum aim mahagano. Right. Now, number 15. Age ahara. ඇයම සූදානම් කරගන්නවා. ඇගේ ආහාර ඇයම සූදානම් කරගන්නවා. යනුව ආහාර සූදානම් කරගන්නවා. ඇයිකද ෂී පවුච් කළා වාක්‍ය මුලින් ආහාර උයනට අපිට කුක්ස් පවුච් කරන්න පුළුවන් සූදානම් කරනවට ප්‍රිපෙයාස් කියන්න පුළුවන් ඒ වගේ මේක්ස් කියන අර්ථයක් වර්බ් එකක් භාවිත කරන්න පුළුවන් ආහාර වලට ද ෆුඩ්ස් වගේම ද මීල්ස් ද පවුච් කරන්නත් පුළුවන් යනු බයි හර්සෙල්ෆ් දැන් මේ වාක්‍ය පටලවා ගන්න එපා ඔබ මම දැන්ට පාවිච්චි කරන පළවෙනි අදහස සඳහා she cooks කියලා. She cooks the foods by herself. නැවත කියවන්න. She cooks the foods by herself. Prepares පාවිච්චි කළොත් she cooks වෙනුවට අපි she prepares යොදනවා. She prepares the foods by herself. She prepares the foods by herself. Makes යොදලා බලන්න. She makes the foods by herself. She makes the foods by herself. The foods when what meals you are balanna. She mama dannet pouch karana eka vakyayak sandaha prepares kela. She prepares the meals by herself. She prepares the meals by herself. Age ahara ayama sudanam karaganna. Now number 16. Ayama nishpadana alavi karamin sitiya. ඇයම නිෂ්පාදන අලවි කරමින් සිටියා කියවහම බලන්නකෝ ටෙන්ස් එක past continuous tense වාක්‍ය past continuous නම් ඔබ ගැලපෙනසේ was were සමග ing verb verb ing present continuous verb present participle verb එකක් භාවිත කරන්නට ඕනේ ඒ අනුව බලන්නකෝ ඇයි කියද she singular නිසා was අලවි කරමින් සිටියා selling The products nishpadana by herself. A anuva. She was selling the products by herself. She was selling the products by herself. She was selling the products by herself. Again, nishpadana. Ayama alavi karamin sitiya. Now, number 17. Anka dahata balanna. Age para. Age margaya. Age para. Age marga kiwat hari. Age para. ඇයම හදා ගනිමින් සිටිනවා ඇගේ පාර ඇයම හදා ගනිමින් සිටිනවා නැවත ඔබට ලැබෙනවා present continuous වාක්‍යයක් ඒ අනුව බලන්නකො ඇය she continuous නිසා is එකතු කළා හදා ගනිමින් සිටිනවාට making her own path ඇගේ මාර්ගය path වෙනුවට වෙනස භාවිත කරන්නත් පුළුවන් ඒ අනුව by herself අපි මුලින්ම path යොදලා වාක්‍ය එක වතාවක් කියලා කියවලා බලමු She is making her own path by herself. She is making her own path by herself. Path venuvata way yodala balanna. She is making her own way by herself. She is making her own way by herself. Age para age marge ayama hada ganimin sitnama. Right now number 18. Ounge danuma ounma diunu karaganimin sitnama. Ounge danuma ounma දියුණු කර ගනිමින් සිටනවා නැවත ලැබෙන ප්ලූරල් වාක්‍යයක් present continuous tense ඒ අනුව own they ආ භාවිත කරන දේ සමග improving දියුණු කර ගනිමින් සිටනවා ඔවුන්ගේ දැනුම their knowledge by themselves themselves නිවැරදි ප්‍රනවස් කරගන්න ඒ අනුව they are improving their knowledge by themselves they are improving their knowledge by themselves ඔවුන්ගේ දැනුම ඔවුන්ම දියුණු කර ගනිමින් සිටිනවා right now number 19 අංක 19 වාක්‍ය අපි දැන්
සලකා බලමු ඔවුන්ම හොඳින් ප්‍රදර්ශනයේ සංවිධානය කර ගනීවි ඔවුන්ම හොඳින් ප්‍රදර්ශනය සංවිධානය කර ගනීවි කිව්වහම ෆියුචර් ටෙන්ස් වාක්‍යයක් නේද සිම්පල් ෆියුචර් ටෙන්ස් වාක්‍යයක් ඔවුන්ම හොඳින් ප්‍රදර්ශනයේ සංවිධානය කර ගනීවි now look at the english sentence බලන්න ඉංග්‍රීසි වාක්‍ය they will pouch කරනවා they සමග third person noun එකක් නිසා they will organize the exhibition well by themselves නැවත කියවලා බලන්න they will organize the exhibition well by themselves they will organize the exhibition well by themselves they will organize the exhibition well by themselves ඔවුන්ම හොඳින් ප්‍රදර්ශනය සංවිධානය කර ගනීවි now number 20 अब दें इट किन प्रोनाउन निकट अभी लाइन ना यानो इट सेल्फ अब वाक्य टे बावता करना वा उगे कूड़ो उम हदा गन्ना वा उगे कूड़ो उम हदा गन्ना वा इट मेक्स द नेस्ट बाय इट सेल्फ इट मेक्स इट सिंगुलर निसा मेक्स बाट पातुना मेक इन वर्ब के आगटे एस एक्टुएला वर्ब के सिंगुलर उना इट मेक्स द नेस्ट बाय इट सेल्फ It makes the nest by itself. Uge kudu umhada gannava. Right, next one. Number 21. Uge petau uma poshane karana. Uge petau uma poshane karana. Ahara genella kanna bonda deelani. Ahara deela poshane karana. Uge petau uma poshane karana. Balannako it u poshane karana. Feed. It singular nisa feed deke agata. S ekutula verb deke singular una. Pet out අපි උදාගත්ත මේදී the babies pet out by itself සම්පූර්ණ වාක්‍ය කියවන්න බලන්න it feeds the babies by itself උගේ pet out උම පෝෂණය කරගන්න number 22 අසිතගේ අපි දැන් භාවිතා කළ it දක්වා භාවිතා කළ reflexive pronouns වර්ග 8 reflexive pronouns වර්ග 8 අම මෙහිදී අංක 22 වාක්‍ය සඳහා අසිත that means children we can use any other noun or name to make the sentences මෙම වාක්‍ය රටා සාදා ගැනීම සඳහා අපට වෙනත් ඕනම කෙනෙකුගේ නම නැත්නම් noun එක name එක භාවිත කරන්නත් පුළුවන් මම දැනට අසිත කියන නම පමණක් භාවිත කරනවා ඔබ තවත් ඕනතරම් nouns names භාවිත කරලා වාක්‍ය හදලා ප්‍රැක්ටිස් කරලා බලන්න අසිතගේ සපත්තු උහුම මැද ගන්නවා අසිතගේ සපත්තු උහුම මැද ගන්නවා බලන්න අසිත as the singular ඒ අනුව පොලිෂ් කරන verb එකේ අගට es එකතු වුණා අසිත polishes the shoes by himself අසිත polishes the shoes by himself අසිත polishes the shoes by himself අසිතගේ සපත්තු උහුම මැද ගන්න මම ඔබට අංක 23 වාක්‍ය සිට අංක 23 වාක්‍ය සිට තරමක් වෙනස් ආකාරයේ වාක්‍ය රටා දෙක තුනක් රැගෙන එනවා අපි අදම හෙටම අනිද්දම ඊයේම ලබන සතියේම ලබන සඳුදම කියත් මේ වචන වලත් අගට මේ ම කියන සවුන්ඩ් එක එනවා එවැනි අදහසක් දෙකක් ඉංග්‍රීසියෙන් කියන ආකාරය ප්‍රැක්ටිස් කරලා බලමු අපි අදම ඔවුන්ට ආරාධනා කළ යුතුයි අපි අදම ඔවුන්ට ආරාධනා කළ යුතුයි we must ආරාධනා කරන invite ඔවුන්ට them today itself යනු බලන්නකෝ we must invite them today itself we must invite them today itself we must invite them today itself අපි අදම ඔවුන්ට ආරාධනා කළ යුතුයි now number 24 මම හෙටම ඇත්ත කියන්න ඕනේ මම හෙටම ඇත්ත කියන්න ඕනේ බලන්න ඉංග්‍රීසි උණි කියන ආකාරයේ I should tell the truth tomorrow itself I should tell the truth tomorrow itself I should tell the truth tomorrow itself මම හෙටම ඇත්ත කියන්න ඕනේ now last one children අපි පොරොන්දු ආකාරයට අපේ වාක්‍ය 25 න් අවසන් වාක්‍ය අංක 25 now number 25 ඔයාට අදම ඒක මිලදී ගන්න පුළුවන් ඔයාට අදම ඒක මිලදී ගන්න පුළුවන් you can buy can පුළුවනි පුළුවන් you can buy ඒක it එතන ඒක වෙනුවට යම් කිසි ද්‍රව්‍යයක් දෙයක් නමක් තියෙනවා නම් එම දේ එතනට යොදන්න you can buy it today itself you can buy it today itself
හොඳයි අපි එහෙමනම් ඔබට රැගෙන ආවා reflexive pronouns තුලින් වාක්‍ය රටා 25ක් එහෙනම් මේ මමම ඇයම ඔයාම ඔවුන්ම ආදී අදහස් වගේම අදම හෙටම අනිද්දම ලබන සඳුදම ඒ වගේ මේ ම ම sound එක එන ආකාරයේ සිංහල වාක්‍ය තවදුරටත් ස්ටඩි කරලා බලන්න ඒ අනුව මේ රටාව යොදාගෙන තව තවත් වාක්‍ය හදලා ඉතා හොඳින් ප්‍රැක්ටිස් කරන්න තව තවත් වාක්‍ය ඉතා හොඳින් ප්‍රැක්ටිස් කරලා ඔයාගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කරගන්න එත් ඒ සමගම අපි ඔබට මතක් කරනවා අපි ඉදිරියේදී ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු අපිට තිබෙනවා ඒ නිසා මෙවැනි පාඩම් ඔබට තවත් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් ඒ සඳහා ඔබ මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න ඒ වගේම මේ lessons යාළුවන්ටත් share කරන්න ඒ වගේම ඔබ අදහස් comment එකක් එකතු කරනවා නම් ඒකත් අපට ගොඩක් වටිනවා එහෙමනම් අපේ පාඩම අද අපි අවසන් කරනවා we will meet again in another day with a new lesson I wish you all the best and have a nice day children